අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාණිට මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත දිවකත ඩී රාජපක්ෂ මහතාගේ 53 වන ගුණ සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් කළුකඩ වෙළඳාම නතර කරන්න රජය වහාම මැදිහත් විය යුතුයි විපක්ෂ නායක සජිත් කියයි කොවිඩ් මර්ධනයට සේවා සපයන සෞඛ්‍ය සහ ආරක්ෂකංශ කාර්යමණ්ඩලවල ආරක්ෂාව තහවුරු කිරීම ජාතික වගකීමක් රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ දින එක්ුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළා කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩුපාඩු නිසා සභාවේ දෛනික සේවා මෙද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබුවා ඊට පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සභාව රැස්වීමේදී සහ සේවා සැපීමේදී උද්ගතව ඇති ගැටලු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට එකඟත්වය පළ කළා මෙද්දෙනිය වැවාසල ඉදි කෙරුණු රණවිරු උයන ළමා ක්‍රීඩාංගණය සහ ශරීර සුවතා මන්තිරුව ජනතා අයිතියට පත් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා පූජ්‍ය මුරුංගගස්සයාගේ ඥානීස්සර නාහිමි පදනම ඊට අනුග්‍රහකත්වය දක්වනු ලැබුවා මෙද්දෙනිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට සහ රෝහලේ වෛද්‍ය හිඟයට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටත් මෙද්දෙනිය මහාවිද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙසටත් අදාළ අමාත්‍යවරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ මෙද්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහින් ගම්මච්චන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා දිවංගත ඩී රාජපක්ෂ මහතාගේ 53 වන ගුණ සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ උත්සවයක් පැවැත්ුණා. ඒ තංගල්ල ඩී රාජපක්ෂ පිළිරුවා බියසදී. දිවංගත ඩී රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සැමරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල ඩී රාජපක්ෂ පිළිරුවා අසලදී පැවැත්ුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ හා නමල් රාජපක්ෂ යන මහතුරුන් මෙන්ම පෞලිය සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ගුණසමර උත්සවය මෙවන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සීමිත සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් ඉතා චාම් ආකාරයෙන් සංවිධානය කර තිබුණා ශාස්ත්‍රවේදී මණ්ඩඩුවේ දීරානන්ද ස්වාමින් වහන්සේ මෙහිදී ආගමික වතාවත් පවත්වනු ලැබුවා द्वितीयमपि बुद्धं शरणं गच्छामि දිවංගත ඩී රාජපක්ෂ මහතාගේ පිළිරුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චමල් රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සමාජිකයින් පුෂ්පපහාර දක්වනු ලැබුවා ගුණ සමරුවට එක්ව සිටි කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පපහාර දැක්වීමට ද එක්ුණා. දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කොඳාකොඩ මහතා හා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක මහතා ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට කුරහන් මල් මාලයක් පළඳවනු ලැබුවා. කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමගම රට තුල නිර්මාණය වී ඇති කළු කඩ වෙළඳාම නතර කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර අභයගිරි විහාරස්ථානයට පැමිණ ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිතු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය කලංචී රත්නසිරි නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ විනාශය තුලිනුත් යම් යම් අධික ලාභ ලබන ව්‍යාපාර නිර්මාණ වෙලා තිබෙන උදාහරණයක් වශයෙන් පිට රටින් අපේ අතරමං වෙච්ච අපේම රටේ ජනතාව ගෙන්වා ගැනීම ටිකට් වලට ප්ලේන් ටිකට් වලට නිරෝධායන ක්‍රියාදාමයේ හෝටල් ගාස්තු වල මහා අධික මුදලක් අය කරන ක්‍රමවේදයක් කොරෝනා කළු කඩ වෙළඳාමක් නිර්මාණ වෙලා තිබෙනවා. අද ගජමිතුරු ලාභ ලබන කළු කඩ මුදලාලිලා කල්ලියක් නිර්මාණ වෙලා තිබෙනවා. කොරෝනා විනාශයෙන් වාසි ලබන අධික ලාභ ලබන ව්‍යාපාර ක්‍රියාත්මක කරන මේ වෙන විටත් රැපිඩ් ටෙස්ටිං ක්‍රමය අවශ්‍යම රටට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මේ රැපිඩ් ටෙස්ටිං ක්‍රමවල ප්‍රමිතියක් රහිතව මේ වැඩ කටයුතු සිදු වෙනවා කියන චෝදනාව අපිට විවිධ පාර්ශ්වවලින් සෞඛ්‍ය අංශවලින් අපිට දැනගන්න ලැබෙනවා. එතකොට මේ රැපිඩ් ටෙස්ටිං වැඩසටහනට ඔය කියනවා විවිධ ගජමිතුරු කල්ලි ගජමිතුරු සංගම් නිර්මාණය වෙලා තිබෙනවා. මම නම් පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි මේ පරීක්ෂණ පැවැත්වීමේදී රජය සම්පූර්ණ මේ මුදල දරන්නට ඕන. රජය ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ කොරෝනා බිස්නස් එක නතර කරන්න. ඊයේ දවසේ සිදු වුණු මරණ පහෙන් මට ආරංචි වෙලා තිබෙන ආකාරයට
තුනක්ම සිදු වෙලා තිබෙන නිවෙස්වල මැරුණයින් පස්සේ කරපු පරීක්ෂණ වලින් තමයි හෙළි වෙලා තිබෙන්නේ ඒ අයට කොරෝනා වැළඳිලා තිබෙනා කියන කාරණාව. එතනින්ම තේරෙනවා කුඩා දරුවෙකුට පවා සමාජ ව්‍යාප්තියක් සිදු වෙන බව. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ රජයත් සත්‍යෙ පෙනිපෙනි ඒව බොරු බවට ප්‍රකාශ කරලා රටේ ජනතාව මංමුලා කරන්නට උත්සාහ කරනවා. कोविड मार्तन क्रियान्वितेदी इदिरी पेल सेवा सपेन सौख्य हा आरक्षकांश कार्यमंडल सामाजिकेन आरक्षा किरीम जातिक वगकीमक भव राज्य वैद्य निधारिंगे संगमे सांस्कारक वैद्य हरितालुके महता पवसनवा एकोलमदी पेवती माध्य हमोकटेक वेमेन මේ බන්ධනාගාරය ඇතුළු විශාල පොකුරක් නිර්මාණය වීම ඉතාම භයානක තත්ත්වයක්. ඒ තත්ත්වය මගහැරීම සඳහා අපි හිතනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වෙනකොට කටයුතු කරලා තියෙනවායි කියලා. ඊගාට පොලිසිය ආශ්‍රිතව මතුවලා තියෙන පොකුරු දැම් වෙනකොට පොලිස් ස්ථාන ගණනාවක 300කට වැඩි පිරිසක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. ඒකෙන් විශේෂයෙන්ම බොරැල්ල පොලිසිය පළවෙනි රැල්ලේදී මතු නොවුණු විදිහට මේ අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් රෝගීන් බවට පත් වෙමින් තියෙනවා. වෛද්‍යවරුන්ට, හෙද කාර්ය මණ්ඩලයට, අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කොවිඩ් අවදානමට ලක් වෙන්න जीवितरकता परीक्षण ක්‍රියාවලිය හැකික්මණින් කිරීමට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය සහ වෛද්‍යවරුන් අප ලබා දීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාය සමග ඊයේ දිනේ සාකච්ඡා වුණා. රජ වෛද්‍ය නිලධාරී සංගමයේ දිගින් දිගටම ඉල්ලා සිටියා මේ පරීක්ෂණවල ප්‍රමාදය අවම කරගත යුතුයි කියන කාරණය. පරීක්ෂණ ධාරිතාව වැඩි කරගත යුතු කාරණය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉතාමත් කාර්යක්ෂම පුද්ගලයෙක්. ඒ වගේම අපිට එතුමා ගැන යම් කිසි විශ්වාසයක් තියෙනවා. අපි එතුමාගෙන් ඉල්ලා සිටියේ මේ කාරණය අද දවසේ හෙට දවසේ වෙද්දී අපි නිවැරදි කරගන්න ඕනේ මේ ප්‍රශස්ත මට්ටමකට ගේන්න ඕනේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ලෙවල්ස් හතරක් පිළිබඳ අපි ඉන්නේ තාම ලෙවල් 3 එකේ කියන කාරණය සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා එතකොට අපි මේ වෙලාවේ ගන්නා තීන්දු තීරණවලු මේ තියෙන බරපතල තත්ත්වය අපි ලෙවල් 4 එකට ඊළඟ තත්ත්වයට යනවද නැද්ද කියන තීරණය තීන්දුව වෙන්නේ අපි අද දවසේ ගන්නා තීන්දු තීරණ සමග कोविड व्याप्तिया समग अनेकुत रटवलट सापेक्ष बलन विट मेरट जनता आरक्षा कर गणीमट वर्तमान राज्यट हेकिया वक्लबी बव अमाते रोहिताबे गुणवर्धन महता पवसनवा ए कलुतर प्रदेश पैवती रसीमकटे क्वीमेन अनुतुरुव माध्यमित अदहास दाक्वमेन කලුතර දිස්ත්‍රික්කය තුල කොරෝනා මේ වෙනකොට ආසාදිතින් 500කට ආසන සංඛ්‍යාවක් ඒ වගේම නිරෝධායන පවුල් 4000කට ආසන සංඛ්‍යාවක් ඇති වෙලා තිබෙනවා අපි විශ්වාස කරනවා තව ඉතාම නුදුරු කාලයකින් මේ කොරෝනා ආසාදිත සංඛ්‍යාවේ සංඛ්‍යාව විශාල ප්‍රමාණයෙන් අඩු කරන්නත් පුළුවන් වෙයි නිරෝධායන පවුල් සංඛ්‍යාව ඉතාමත් අඩු කරන්නත් පුළුවන් වෙයි ඒ සඳහා වන විද්‍යාත්මක විධිමත් සලසුම් සහගත ඉලක්ක සහගත වැඩපිළිවෙළක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා ඒ නිසා අපි විශ්වාස කරනවා පළමු රැල්ල වගේම දෙවන කොවිඩ් රැල්ලත් මර්ධනය කරන්න සෞඛ්‍ය අංශ වලටත් උදාංශෝල්ටත් පරිපාලන යාන්ත්‍රණයටත් ඒ වගේම ජනතාවගේ සුවිශේෂ කැපවීමටත් පුළුවන්කම ලැබෙයි කියන විශ්වාසය ඉතාම දෘඩව අපට තිබෙනවා අපි මං හිතන රටක් හැටියට ගත්තට පස්සේ මේ කොවිඩ් වසංගතය ලෝකයේ අනිකුත් රටවල් එක්ක සාපේක්ෂව ගන්නකොට අපිට පුළුවන්කම ලැබිලා තිනවා මේ රටවල් වලට වැඩි හොඳින් රටේ ජනතාව ආරක්ෂා කරගන්න අපි දන්නවා අද ගත්තොත් ඇමරිකාව ගත්තොත් ලක්ෂ 98ක් රෝගීන් වාර්තා වෙනවා හැබැයි ඒ රටේ මැතිවරණය ක්‍රියාත්මක වෙනවා අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේ රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න. එක අතකින් අපිට පේනවා සමහර අවස්ථාවල් වලදී අපිට විපක්ෂය කියන රට වහන්න වගේම තමයි රට වැහුවට පස්සේ එන ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. හැබැයි අපිට උවමනාව තියෙන එක පැත්තකින් රෝගීන්ව තත්ත්වයට මිනිසුපත් නොවෙන්න මේ රෝගේ බෝන වෙන තත්ත්වයට ඇති කරගන්නත් ඒ වගේම ආර්ථිකේ හරි මට්ටමකට ගේන්නත් රට ආරක්ෂා කරගෙන මේ ඉදිරි ගමන යන්න. කොවිඩ් ව්‍යාප්තියෙන් රට බේරා ගැනීම සඳහා හිතුවක්කාර නොවි රට වසා දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව පැවසුවා.
මහමැතිවරණයට පෙර ආතුව කොරෝනා අර්බුදය මර්ධනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වපු ඒ හැකියාවන් සහ ඒ උනන්දු දැන් සියල්ල ඉවර වෙලා. දැන් මැතිවරණය අවසానයි. දැන් ආණ්ඩුවට 3 දෙක ලැබිලා තියෙනවා. දැන් 20 වෙනි සංශෝධනයේ සම්මත වෙලා තියෙනවා. ආණ්ඩුව අත පිහදාගෙන මේ කොරෝනා මර්ධන වැඩසටහන දැන් ආණ්ඩුව ඉවත් වෙලා ඒක සම්පූර්ණයෙන් ආපහු මහ ජනතාවට බාර දෙන්න හදනවා. එංගලන්තේ වගේ රටවල් දැන් මාසයක් තිස්සේ තමන්ගේ රට වහලා තියෙනවා. දැන් ප්‍රංශේ වගේ රටවල් වල දැන් ඒ රටේ ජනතාව පාරට බහලා උද්ඝෝෂණය කරනවා මේක වහලා තියන්නේ පාරට අරින්න කියලා. හැබැයි ඒ රටේ ජනාධිපතිවරයා ජනතාව කෑ ගහලා කිව්වත් රට අරින්න නැතුව තමන්ගේ ජනතාව ආරක්ෂා කරගන්න ඒ ජනාධිපතිවරයා කටයුතු කරමින් ඉන්නවා. සෞඛ්‍ය අංශ එක කතාවක් කියනවා. කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය තව කතාවක් කියනවා. ජනාධිපතිතුමා තව කතාවක් කියනවා. හිතුවක් කාරණොවි මේ රට වහලා දාන්න කියන කාරණය අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. පිරිත් පැන් ටිකක් පිරිත් සත්ගායනයක් කරන එක බුදුදහමත් එක්ක බැඳිච්ච සම්ප්‍රදායක්. හැබැයි බුදුරජාණන් වහන්සේට අසනීපයක් වෙච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ ජීව කියන වෛද්‍යවරයාගෙන් උන්වහන්සේ ප්‍රතිකාර ගත්තා. දැන් විද්‍යාව ගේනවා කියලා කියපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දැන් අවිද්‍යාව කරපින්නගෙන අපේ රටේ ජනතාව ගොනාට අඳගෙන යන්න හදනවා. පළමුවෙන්ම මේ රටට කොරෝනාව ගෙනාවේ මේ ආණ්ඩුව. ඉදා පාර්ලිමේන්තුව මැතිවරණයේ තියන්න ලෝභකමේ බලයට තියෙන කෑදරකම නිසා එයාපෝට් එක වහන්න නැතුව මේ රටට කොරෝනාව ගෙනාව එදා පිටරට. 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕන නිසා දෙවෙනි රැල්ලත් මේ ආණ්ඩුව ගෙනාවා මේ රටට. LPL මේ ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව අපිට තියෙන විශාල ගැටලුවක්. මේක බබල් එකක්වත් සේ කරන්න ගියාට දැන් 20 වෙනි සංශෝධනයෙන් මේ රටේ මිනිසුන්ට කණ්ඩ ටික දෙන්න පුළුවන්ද? දැන් කොරෝනා මර්ධනය කරන්න පුළුවන්ද? දැන් මේ ක්වොරන්ටයින් කරන කණ්ඩායමට 10000ක් දෙනවා කියලා කිව්වනේ. හැබැයි 10000 දෙන්නේ නැහැ වගකීමෙන් කියනවා. 10000 දීපු නැති අපිට සාක්කේතු ඔප්පු කරන්න පුළුවන් කණ්ඩායම් ඉන්නවා අපිත් එක්ක. එම පුවතත් සමගින් අපගේ උදැස්සන පුවත් ප්‍රවෘත්ති විකාශය මෙලෙස නිමාවට පත්වනවා. අපි අලුත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන පුවත් තුල. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.